කීකිරිලිය නිතර තෙතමනේ ඇති. ඒ වගේම අවුව ටිකක් තියෙන ප්‍රදේශවල ඇල ඉවුරු වල වගේ තමයි මේ කීකිරිලිය සාකේ වැවෙන්නේ. එතන හොඳට පෝෂණය ඇතිව මේක වැවෙනවා. මේ දුර්වල කඳක් සහිත සාකයා. ඒ වගේ මේ කඳේ තියෙන සියුම් බූවක්. ඒ වගේම මේක දේශීය සාකයා. පුෂ්ප සුදු පාටයි. එක පුෂ්පයක් වගේ පෙවුනට ඒක පුෂ්පික රාශියක් එකතු වෙලා හැදිච්ච පුෂ්පයක් විදිහට තමයි දකින්න තියෙන්නේ. මූලික වශයෙන්ම හිසේ ඇතිවන රෝගාබාධ, කෙස්වල ඇතිවන රෝගාබාධ සඳහා දේශීය චිකිත්සාවල විශේෂයෙන්ම යොදවන ශාකය. මීට අමතරව මේක ගුණ දෙනවා මේ යුසය, සුවරසය, මිරිකාගත්ත ඉස්ම. ස්නානයට පෙර පැය භාගයකට විතර කලින් හිස ආලේප කරලා ස්නානය කරනවා නම් අකලට කෙස් හැලීම නතර කරනවා. ඒ වගේම මේ යුස හිසේ වේදනාව නසනවා. මුත්‍ර දැවිල්ල තියෙන කෙනෙකුට පුළුවන් මේ යුස තේ හැඳි එක ඇල් වතුර වීදුරුවකට මිශ්‍ර කරලා බීමෙන් මුත්‍ර දැවිලි අඩස්සි ගතිය නැති කරනවා. ඒ වගේම මේ යුස එළු කිරි සමගේ මිශ්‍ර කරලා බොනවා නම් ගබ්සාවීම ඇබෝෂන් වෙන එක ගබ්සාවීම අපිට නතර කරගන්න පුළුවන්. කීකිරිදිය ඉස්ම, බටුදලුවල ඉස්ම, මේ පැණි, මේ සුසංයෝගය, මේ තුන එකතු කරලා අපි බොන්න පුළුවන් අධිකතර කැස්ස තිබිලා. උගුරේ පටක ප්‍රදාහයකට පත් වෙලා උගුරේ තුවාල සහිත තියෙන අයට ඒ තුවාල සමනය කිරීමත් සුව කිරීමත් සිද්ධ කරගන්න පුළුවන් මේ මීපැණි බටුදලු ඉස්මත් කීකිරිදි ඉස්මත් එක සමානවනලා බීමෙන්. තවත් විශේෂ දෙයක් කෘමි සත්තුන්ගේ දෂ්ටන අපි කියනවා හෝවා පුටුව මදුරුව කෘමි සත්තු බුණෝ කෘමි සත්තු නොකුණෝ මකුණෝ ආදී මේ කෘමි සත්තුන්ගේ දෂ්ටනය නිසා ඇතිවන පීඩාවන් තුවාල වේදනා ගැටිති ගති නැසීම සඳහාත් කෙලින්ම මිරිකාගත සුවරස ආලේප කිරීමම සෑහෙනවා. විශේෂයෙන්ම මේ කීකිරිදිය ශරීරයේ ලේ වර්ධනය කරනවා. ඒ ලේ වර්ධනය කරන රුධිරය වැඩි කරන රුධිරය පිරිසිදු කරනවා. මේකේ ගුණ බොහොමයක් තියෙන දෙයක්. මේෙන් හදන ඇට යතුලින් අපි රසායනයක් හදනවා. ඒ රසායනය වාජී කරනයි කාම ශක්තිය ඇති කරනවා, ස්නායු ශක්තිය ඇති කරනවා. තවත් දුරට මේ භාවිතා කරන බෘංගරාජ චූර්ණය, බෘංගරාජ තෛලය, බෘංගාමලක වැනි තෙල් වර්ග වලට මේක භාවිතා කරනවා. පාණ්ඩු පීනස් ඇදුම ෂේර් රෝග, හෘද රෝග ඒ වගේ දේවල් වලට ඉතාම වේගයෙන් ගුණ ගෙනත් දෙන ඉතාම භාවිතා කරන්න පුළුවන් ඖෂධයක්. උදරාබාධ, අම්ලපිත්ත රෝග, පණු රෝග, අක්ෂි රෝග, මුත්‍රා දැවිලි අනාදීදී මේ භාවිතා වෙනවා. ඒ නිසා ඉතාම විශේෂ ගුණ දීලා රැක ගන්න පුළුවන්. ඔබගේ ගෙරත්තේ පොකුණ ලස්සන කරන්න පුළුවන් ඖෂධීය ශාකය කීකිරිදිය. ශ්‍රී සුභ සිද්ධ වේවා.